ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝසන් දික්වලට එරී තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට පියවරගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසනවා. තහනම් උත්තේජක සම්බන්ධ චෝදනාවක් හේතුවෙන් එම තහනම පනවා ඇති බවයි ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඔහුට එරෙහි පැනූ තාවකාලික තහනම වහම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වන අතර නැවත දැනුම් දෙන තුරු එම තහනම වලංගු වනවා. නිමා වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන ඒජන්සිය විසින් සිදු කළ පරීක්ෂාවකදී ඔහු තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට හෙළි වී ඇති බවට සඳහන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන ඒජන්සිය සමගින් එක් වී දේශීය තරගාවලියන්හිදී තහනම් උත්තේජකවලට අදාළ උල්ලංඝනයන්ගෙන් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා අහඹු ලෙසින් මෙවැනි පරීක්ෂණ සිදු කරනු ලබනවා. මේ අතර තරග තුනකී යුතු ශ්‍රී ලංකා කාන්තා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ෆඩම එක්දින තරගය අද ආරම්භ වුණා. තරගයේ කාසේ වාසය ජයග්‍රහණය කළ අයර්ලන්ත කණ්ඩායම ෆඩමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 50 අවසානයේදී කඩුලු 8ක් දෙවි ලකුණු 260ක් රැස් කළා. ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 1ක් වන විට පළමු කඩුල්ල ලෙසින් චමරි අතපත් වූ ලකුණු බිඳුවකට දැවී ගියා. දෙවන කඩුල්ල වෙනුවෙන් විස්මේ ගුණරත්න සමගින් හර්ෂිතා සමර වික්‍රම ලකුණු 34ක් එක් කළා. හර්ෂිතා පන්දු 28ක් තුලදී ලකුණු 19යි. හතරේ පාර හතරක් ඇගේ ඉනිමට ඇතුළත්. කෙසේ වෙතත් ඉන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් විස්මේ ගුණරත්න සමගින් හසිනී පෙරේරා ලකුණු 122ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විස්මේ ගුණරත්න පන්දු 98කදී ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පාර 9ක් සහ හයේ පාර 3ක් ඇගේ ඉනිමට ඇතුළත්. ඒ අනුව චමරි අතපත්තුගෙන් පසු ශ්‍රී ලංකා කාන්තා ඉතිහාසයේ වාර්තා වූ පළමු එක්දින සතකය ලෙසයි එම සතකය වාර්තා වුණේ. තවද වයස අවුරුදු 18යි දින 318ක් වයස ඇති විස්මේ ගුණරත්න කාන්ත එක්දින ඉතිහාසයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සතකයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩිකාව බවට පත් වුණා. ශ්‍රී ලංකා සිව්වන කඩුල්ල වෙනුවෙන් හසිනී පෙරේරා සමගින් කවිසා දිල්හාරි ලකුණු 29ක් එක් කළා. කවිසා දිල්හාරි පන්දු 22ක් තුලදී ලකුණු 16යි. හතරේ පාර 1ක් ඇගේ ඉනිමට ඇතුළත්. හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 5ක් එක් වන විට හසිනී පෙරේරාගේ ඉනිම ලකුණු 41කට සීමා වුණා. පන්දු 72කින් වාර්තා වූ ඇගේ ඉනිමට හතරේ පාර 1ක් සහ හයේ පාර 1ක් ඇතුළත්. හයවන කඩුල්ල වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා සමගින් අනුෂ්කා සංජීවනී ලකුණු 25ක් එක් කළා. නිලක්ෂිකා සිල්වා පන්දු 20කදී ලකුණු 13යි. හතරේ පාර 1ක් ඇගේ ඉනිමට ඇතුළත්. හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 7ක් එක් වන විට අනුෂ්කා සංජීවනී ලකුණු 17යි. පන්දු 22කින් වාර්තා වූ ඇගේ ඉනිමට හතරේ පාර 1ක් ඇතුළත්. අටවන කඩුල්ල වෙනුවෙන් සචිනී නිසංසලා සමගින් සුගන්ධිකා කුමාරි ලකුණු 31ක් එක් කළා. සුගන්ධිකා කුමාරි පන්දු 13කදී ලකුණු 17යි. හතරේ පාර 3ක් ඇගේ ඉනිමට ඇතුළත්. සචිනී නිසංසලා පන්දු 18කදී නොදෙවි ලකුණු 17යි. හතරේ පාර 1ක් ඇගේ ඉනිමට ඇතුළත්. අචිනී කුලසූරිය නොදෙවි ලකුණු 3යි. පන්දු යෙවීමේදී ඕර්ලා පන්දු වාර 8කදී ලකුණු 25ට කඩුලු 3යි. ඇලේනා පන්දු වාර 8යි නිලකුණු පන්දු වාර 1ක් සමගින් ලකුණු 37ට කඩුලු 2යි. ඔලින් පන්දු වාර 9යි නිලකුණු පන්දු වාර 1ක් සමගින් ලකුණු 42ට කඩුලු 2යි. ඇලික් පන්දු වාර 8කදී ලකුණු 49ට කඩුලු 1යි. මේ වන විට අයර්ලන්ත කණ්ඩායම පිළිතුරු ඉදම ක්‍රීඩා කරමින් සිටිනවා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.